අද උදෑසන නාගලගම් වීදිය ප්‍රදේශයේ හුදකලා ග්‍රාමයක් හැටියට නම් කරන ලැබුවා ඊට හේතු වූයේ එම ග්‍රාමයට මීට දින කිහිපයකට ප්‍රථම සුදුවැල්ල ප්‍රදේශයෙන් සොයා ගන්නා ලද මද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච පුද්ගලයා සමග ඇසුරු කරපු සමහර අයවලුන් තවදුරටත් ආසාදිතෙන් බවට පත් වුණා එයින් කීප දෙනෙකු මේ ප්‍රදේශ වලට ඇවිල්ලා තියෙනවා ඒක හින්දා සමහර අවස්ථාවකදී ඔවුන් ඇසුරු කරපු හින්දා ළඟින් ඇසුරු කරපු හින්දා මේ ග්‍රාමීන යම්කිසි පුද්ගලයන් කීප දෙනෙකුට මේ ආකාරයෙන් කොරෝනා වෛරසය නැත්නම් කොවිඩ් 19 මේ ආසාදිනුට හැකියාවක් තිබ්බා මේ ප්‍රදේශිනුත් 118 දෙනෙකු අද පාන්දර වෙද්දී පූනානි නිරෝධාන මධ්‍යස්ථානයට යොමු කරා නමුත් දෙවෙනි තුන්වෙනි වලලු වල යම්කිසි පුද්ගලයෙකු මගහැරියෝ සිටියොත් කියන සැකය මත මෙම ප්‍රදේශය මේ වෙන විට හුදකලා ග්‍රාමයක් හැටියට පත් කළා තිබෙනවා ඊට අමතරව අද දිනේ 20 දෙනෙකු මේ ආකාරයෙන් නිරෝධායන කටයුතු නිමවීම වෙනුවෙන් ඔවුන් නිවෙස් බලා යැවීමට ශ්‍රී ලංකා යුද හමුදා විසින් ක්‍රියා කරනු ලැබුවා මේ අනුව 1631 දෙනෙකු තවදුරටත් නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායන වෙමින් පවතින අතර 3721 දෙනෙකු මේ අනුව මේ වන විට නිරෝධායන කටයුතු නිමවලා නිරෝධායන මධ්‍යස්ථාන වලින් පිටත්ව ගොස් තිබෙනවා මීට දින දෙක තුනකට ඉදිරියේදී කරන ලද PCR පරීක්ෂණ මේ දක්වා මේ මොහොත දක්වා 80ක් වාර්තා ඇවිල්ලා තියෙනවා ඒ 80ෙම ආසාදිතයන් නොවට බවට තහවුරු වෙලා තිබෙනවා ඉතින් දැනට ඇවිල්ලා තියෙන වාර්තා අනුව තාම එක පුද්ගලයෙක්වත් පුණානි නිරෝධායන මධ්‍යස්ථානයෙන් ආසාදිතයන් හැටියට සොයාගෙන නැහැ තව දුරටත් සවස් සන්ධ්‍යා භාගයේදී අනිකුත් පරීක්ෂණ කුරු ස්ථානවල වාර්තා ඒවට නියමිතව තිබෙනවා මේ අනුව හෙට දිනේ මේ ආකාරයෙන් ආසාදිතයන් නොවට බවට තහවුරු අයවලුන් බොහෝ දුරට ඔවුන්ගේ සෞඛ්‍ය ශරීර ශක්තිය බලලා හෙට උදෑසන ඔවුන්ව නිවෙස් බලා යැවීමට කටයුතු කිරීමට හැකියාවක් තිබෙනවා මේ අමතර වෛද්‍යවරුන් හදසායකයන් ඇතුළු අනිකුත් කාර්ය මණ්ඩල වයිකාලය ප්‍රදේශයේ අපවෙත ලබා දුන් ඩොල්ෆින් හෝටලේ තවදුරටත් නිරෝධායන වෙමින් පවතිනවා පසුගිය දිනක යම්කිසි කණ්ඩායම් පමණක් නිරෝධායන වී අවසන් වී පිටත්ව ගියා නමුත් බහුතරයක් හෝටලේ වෙත ඇතුළත් කරපු අයලු තවදුරටත් නිරෝධායන වෙමින් පවතිනවා